නව කාර්යාලය විවෘත කිරීමේ උත්සවය පැවැත්වුණේ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අපේ රාජපක්ෂ මැතිතුමා කියනවා එතුමා ආවොත් මේ රටේ වැට් 150කින් අඩු කරනවා කියලා. අපි මේවට තරක දෙකයි තියෙන්නේ. අඩු කරනවා නම් හොඳයි. අඩු කරාට පස්සේ ඒ ඉතුරු මුදල් කොහෙන්ද ලබා ගන්නෙ? ඉතින් මේ කෝටි 40000ක් අඩු කරනවා නම් කොහෙන්ද ඒ කෝටි 40000 ලබා ගන්න එක ගෙවන්න? ඒ තර්කෙට උත්තර දෙන්න. ඊයේ ප්‍රකාශ කළ තියෙනවා කිසිම රජයේ ආයතනයක් පාඩුවට යන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ලංකා විදුලි බල මණ්ඩලය. මෙතන තියෙන සහනාධාර අයින් වුණත් අද අහිංසක 100 යුනිට් 180කට අඩුව ගෙවන රුපියල් 11 තියෙන එක රුපියල් 65කට වැඩි වෙනවා. එහෙනම් ඒකද ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා ආයතනය. මේක අවුරුද්දකට කෝටි 34000ක් පාඩුවට විදිනවා. එහෙනම් මේක වහලා දානවද නැද්ද කියන එක අපිට කියන්න. මොකද එක්සත් ජාතික පක්ෂය කියන දේ කොළඹටත් මඩකලපුවටත් යාපනයටත් හම්බන්තොටත් අපි එකයි කියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨම උපසභාපති මම. අද වෙනුතුරු මගේ සමාජික මුදල් ගෙවන 3000ක් මාසෙට. මුදල් අවසන්ට වාගේ අපේ පක්ෂයේ දැන් මහින්ද රාජපක්ෂ උඟක් දිරට ගිලිලා තියෙන්නේ. එතුමා පක්ෂය පිටවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවසන් කරනවා. දැන් ඉතිරි වෙලා තියෙන පක්ෂයේ සමාජිකවරුන්ට මම කියන්නේ කැමැති පක්ෂයේ ආරක්ෂා කරන ඕනනම් අපි ගෝඨාව කොමයි පරදන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න ඕනේ. එහෙම නැති වුණා නම් පක්ෂයේ නමත් නැති වෙලා බිල්ඩිම විතරක් තමයි ඉතිරි වෙන්නේ. අපි අතින් අඩුපාඩු වෙලා තියෙනවා මම නෑ කියන්නේ. ඒත් එදාට වඩා හොඳ සමාජයක් ඇති කරලා තියෙන්නේ. මේ සමාජයත් වශයෙන් මැද්‍යම පන්තිය ශක්තිමත් කරන ගමනක මැදට අපි ඇවිල්ලා තියෙන්නේ. ඒක ඉදිරියට ගෙනියනවද නැද්ද? මේ පාස්කුවිරිදා බෝම්බේ පිපිරුණේ අවස්ථාවේ මම එදා ගිහින් ආරක්ෂක අමාත්‍යයට වැඩ කටයුතු ආරම්භ කළා. හැන්දෑව වෙන්න ඉස්සෙල්ලා පළවෙනි කණ්ඩායම දෙමට කොට අල්ලගත්තා. දවස් 3-4කින් අපි කට්ටිය කවුද කියලා දැනගත්තා. දැන් සියල්ලම ජීවතුන් අතරේ ඉන්නේ අත්අඩංගුවේ. තවත් පරීක්ෂා කරගෙන යනවා. අන්නේ වැඩ කටයුත්ත කරා. මම හිතන්නේ ලෝකේ සීග්‍රේම්ම ත්‍ස්තවාදීන් අත්අඩංගුවත් එක අවස්ථාවක් තමයි ලංකා. ඒත් එතන තිබුණ එක ප්‍රශ්නය. මේ තොරතුරු හම්බුණා. මේකට ඉස්සෙල්ලා මොකක්ද කරේ? ඇයි ඒ ගැන ක්‍රියාණේ කෙරුවේ? දැන් මේ කරපු හැම එකෙම ඕක වහලා දාන්න තිබුණා. අපි වහලා දැම්මේ නැහැ. පාර්ලිමේන්තුවේ තේරුම් කාරක සභාවක් පත් කළා කිව්වා. අපේ අඩුපාඩුකම් හදාගන්න. තවත් ඔබේ අයිතිවාසිකම් ශක්තිමත් කරන්න. අනේ ඒ වැඩ කටයුත්ත කරන්න තමයි මේක ඉදිරියට ගේන්න තමයි අපි අපේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හැමතිතුමා ජනාධිපති අපේක්ෂක හැටියට පත් කළා තියෙන්නේ. ලසන්ත වික්‍රමතුංග මැතිතුමාගේ ආදරණීය දියණිය එතුමාට එරෙහිව ගොනු කරපු නඩුව එතුමියගේ ඒ දියණියගේ පියා මැරුවේ ගෝඨාභය කියලා මෙතනදී තමාගේ නිදහසට තමාගේ ඇඟ බේරගන්න තමාගේ සහෝදරයා ඇතුළු මේ රටේ සමස්ත යුද හමුදාව පාවල දුන්නයි නඩුවේදී තමාගේ ඇඟ බේර ගන්න ඉමුනිටි ලබා ගන්න. මේක තමයි සත්‍ය. මේ රටේ ජනතාව මේක දැනගත යුතුයි. එතුමා ඇඟ බේරගත්තා. සහෝදරයවත් පාවල දුන්නා, රටත් පාවල දුන්නා. රට ජාතිය විතරක් නෙමෙයි, අපිව ආරක්ෂා කරපු ඒ අභීත රණවිරුවන්වත් පාවල දුන්නා.